එක්දා සද අනු හයෙන් පස්සේ අවුරුදු 23ක් වෙනවා. අද තමයි මේ වගේ කැමරහයකට මුණ දුන්නේ. මම වෙනස් වෙලා නැහැ. චාප තාමත් ඔගලන්ට ආදරෙයි. මීට අවුරුදු 27කට කලින් ටෙලිනාට්‍ය රතුරෝස එහි ප්‍රධාන චරිතය චාපා. චාපාව අවුරුදු ගානකට පස්සෙත් තවමත් මතකේ තියෙනවා. ඒකට හේතුව තමයි චාපා කවදාවත් ඉන් පස්සේ වෙන කිසිම රූපරාමුවක එම නැත්තම් සිනමාවේ දකින්න ලැබෙන්නේ නැහැ. ප්‍රථම සහ අවසාන හමුව රතුරෝස. නමුත් අවුරුදු 26කට පස්සෙත් මේ ප්‍රේක්ෂකාගාරයේ මිනිස්සු තවමත් ලෝකෙ කොහේ හරි ඉඳලා චාපාව හොයනවා. ඒ චාපාව අපි හොයාගත්තා. මුකුත් වෙන්නේ නැහැ. මං හොඳින් රඟපාලා හොඳින් ආයින් වුණා. මගේ අම්මා කැමති වුණ නෑ මං දිගනප රඟපානවට. ඔය එකෙන් නවත්තන්න කියලා කිව්වා. හොඳ රැකියාවක් කරපු කෙනෙක්, කම්පියුටර් පැටර්න් ඩිසයිනර් කෙනෙක්, ට්‍රේනර්, මාර්කටිං ෆීල්ඩ් එකෙත් හිටියා. ගාමට් ඉන්ඩස්ට්‍රියේ ගොඩක් දුරට යන්න ඕන නිසා මට ගොඩක් තද හිතක් තිබුණා. මෙච්චර ජනප්‍රිය වෙලා මෙච්චර මිනිස්සු මට ආදරය කරලා ඉතනින් අයින් වෙන්න, මොකද මගේ රැකියාවට මම පළවෙනි තැන දුන්න නිසා. මං කාගෙන්වත් අයින් වුණේ නැහැ. මම ඔහේ හිටියා. මාව හොයාගන්න පුළුවන් කට්ටිය ගොඩක් පත්තරෙන්ද රූපවාහිනියෙන්ද මාව හොයාගත්තා. මම ඒගොල්ලන්ට සැරින් සැරේට වරින් වරට ඒගොල්ලෝ අහපු ප්‍රශ්නවලට, පත්තරවලට, පුවත්පත්වලට මම උත්තර දුන්නා. මගේ නංගි මම ලංකාවේ නැතිකොට පිටරට රැකියාව කරද්දී මගේ නංගි මං වෙනුවෙන් ඇත්තටම ගොඩක් මාධ්‍යවේදීන්ට අහපු ප්‍රශ්නවලට එයා උත්තර දුන්නා. මං කොහෙද ඉන්නේ කියලාත් ඒ රටවල්වලටත් මට ලියුම් ආවා. ගොඩක් එහෙ ලංකාවේ අය දන්නා මං හිටපු රටවල්වලදී. ඒගොල්ලෝ මාත් එක්ක කතා බස් කරලා, මම රතුරෝස කිලිපිලා මාත් එක්ක ගොඩක් ඡායාරූපවලට ඒගොල්ලෝ පෙනී හිටියා. මම පත්තරෙලිනුත් කියලා තිබුණා මම පිටරට ඉන්නේ කියලා. ටිකක් කල් ගියාට පස්සේ, කියන්නේ මට මගේ පුතා හම්බුනම් පස්සේ මං සම්පූර්ණයෙන්ම මාධ්‍යවේදීන්ගෙන් අයින් වෙලා හිටියා. 1996න් පස්සේ මම විවාහයෙන් පස්සේ ඒ මම ලංකාවට ඇවිල්ලා මාධ්‍යවේදීන් අහපු ඉන්ටර්විව් වලට මං ගොඩක් උත්තර දුන්නා. සන්තෝෂෙන් හැම දෙයක්ම ඉගලන්ට කිව්වා. මෙතනින් එහාට මගෙන් මුකුත් බලාපොරොත්තු වෙන්න එපා කියලා. එහෙම කියලා තමයි මං අයින් වුණේ. අද 1996න් පස්සේ අවුරුදු 23ක් වෙනවා. අද තමයි මේ වගේ කැමරහයකට මුණ දුන්නේ. හරිම සන්තෝසයි. මට මේ වගේ මගේ රසිකයන්ට මාව බලාගන්න හම්බෙන එක ඔගලන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. රසිකයන් වෙනුවෙනුත් මටත් ආසයි. මං මෙච්චර ජනප්‍රිය වෙලා මට කාටවත් මං උත්තර දෙන්නවත් ගියේ නැහැ. මතකයි ගොඩක් දෙබස්. මට මතක සරත් අත්තනායකත් එක්ක දෙබස්. සරත් පෙරේරට තමයි මං ආදරය කරේ. ඇත්ත සරත් අත්තනායක කියලා හිතාගෙන මං කියන්න දෙකක්. එයාව හම්බෙලා දුකෙන් කියන එකක්. මුහුදු වෙරළේ අපි හම්බුනේ මුහුදු වෙරළේ ගොඩක් වෙලාවට. ඔයා පිරිමෙක් වෙලත් ඔයාගේ ගෙදරට ඔච්චර බයයි සරත්. තමන් කැමති කෙල්ලෙක් එක්ක යාළුවලා ඉන්නවා කියන එක මිනි මරණ වගේ අපරාධයක් නෙමෙයි සරත්.